පිළි අරගෙන ෆැමිලි ෆිට්නස් සියලුම ආරාධිත අමුත්තන් සහ දෙමව්පියන් ගම්වාසීන් සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි අපේ චූටි පුතෙක් ඉන්නවා. එයාට කියලා තමයි පිළිගැනීමේ කතාව කරන්න ආරාධනා කරනවා. දේශනක් වේවා. අපේ පෙර පාසලේ ඉංගිති පොළ පැවැත්වෙනවා. නංගිලා මල්ලිලා ඉන්නවා දෝබලා මං එති දැන් කියා පුංචි බොනික්කලා පාට පාට නිලා මංගෙනවා කරත්තේ පුරා නංගිලා මල්ලිලා කිව්වට ඔයාලා දුවල පුතාලා නේද අද ඔයාලගේ මේ මුල්ලමාවේ සංවර්ධන මධ්‍යස්ථානයේ පොළ නේද දැන් මගේ දුවල පුතාලා ඔක්කොමලා සූදානම් වෙලා ඉන්නවා කඩයක් හදලා බඩු ටිකක් තියලා බඩු විකුණන්න නේද අද එතකොට ඔයාලා කවුද කඩේ මුදලාලිලානේ නේද ඒක තමයි ඉතින් මං හිතන්නේ මගේ උරුතුමිය දාබර දෙමාපියන්ව දැනුවත් කරලා ඇති බොහෝ දුරට සිංගිති පොළ අපි මුල්ලමාවේ සංවර්ධන මධ්‍යස්ථානයේ පවත්වන්නේ ඇයි කියලා සමහරක් අය බලන් ඉන්න අයට නිකන් මේක මේ මොකද්ද මේ අම්මලා කඩේ හදනවා ළමයි ඒකේ වාඩි වෙනවා බඩු ටිකක් ගෙනත් තියෙනවා ඒක අපි මුදලට විකුණනවා එහෙම හැඟීමක් එන්න පුළුවන් ඇත්තටම මුල්ලමාවේ සංවර්ධන මධ්‍යස්ථානවල අපි වසරක් පුරා විවිධ වැඩසටහන් වලින් මේ දරුවන්ව පෝෂණය කරන්නේ දරුවන්ගේ පැති අටක් සංවර්ධනය කරනවා දේ දරුවන්ටයි ඉතින් මම තීරණය කරා මගේ පුතාව මේ අපේ ගමේ පෙරපාසලට යොමු කරන්න ඉතින් දැන් අවුරුදු දෙකක් එයා මේ පෙරපාසලේ ඉගෙනගෙන අද එයාලට එයාලගේ සමාජෙත් එක්ක එයාලා කොහොමද ගනුදෙනු කරන්න කියන එක සිංගිති පොලක් කරහා ඒගොල්ලන්ගේ ගුරු මෑණිය අද එයාලට පුරුදු කළා ඒ දවස තමයි මේ ඉතින් පහුගිය වසර දෙක කාලය තුල කොරෝනා වසංගිතෙත් එක්ක අපේ දරුවන්ට සමාජ ක්‍රියාකාරකම් වල යෙදෙන තිබ්බ අවස්ථාව ගොඩක් අඩුයි නමුත් මේ වෙලාව හොඳම අවස්ථාව ඒ ගුරුතුමිය කැප වෙලා මේ දරුවන්ට උගන්නලා කොහොමද සමාජෙත් එක්ක දරුවෝ වැඩ කරන්න ඕනේ කියන එක ඇත්තටම මගේ පුතා මේ අවුරුදු දෙක තුල ඒක උපරිම දෙයක්.
අවුරුද්ද පිළිබඳව මම ටිකක් සතුටු වෙනවා. අපි නිදහස් උත්සවය අපිට පුළුවන් විදිහට අපි පෙර පාසලේ පැවැත්තුවා. ඉතින් ඒ වගේ දැන් දෙවෙනි අදීරිය තමයි මේ සිඟිතිපොළ අපි දරුවන්ට පවත්වන්නේ සමාජයේ ඉදිරියට ගිහිල්ලා එයාලට මුදල් පිළිබඳව. එතකොට සමාජයේ අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද? එයාලා සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද? අපිට උවමනා කියන්නේ දැන් අපි අපිට අපේ එක එක වෘත්තීන් තියෙනවා. ඒ වගේ අපි මුදලාලි කෙනෙක් කියලා දැන් අපි එයාලට ඒ දේ කියලා දෙන්නේ එයාලගේ කුසලතාවයක් තමයි අභියෝගයක් බාර ගැනීම. එතකොට ඉදිරිපත් කිරීමක්. දැන් මෙයාලා දැන් අද අපේ ළමෙක් කතා කරා මේ පිළිගැනීමේ කතාවක්. එතකොට එයා ඒ අභියෝගයට මුහුණ දුන්නේ. ඇවිල්ලා එයා ආරාධිත මුත්තු ඉස්සරහා ගොඩක් සෙනඟ ඉස්සරහා එයා ඒ අභියෝගය බාර අරගෙන එයාගේ කුසලතාවය පෙන්නුවා. ඉතින් අපිට බොහෝම අඩු වුණා මේ ළමයින්ට කුසලතාවය වර්ධනය කරගන්න. අපි ඉතින් දැන් මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මේ ළමයින්ගේ කුසලතා කල්ප දැනුම සියලුම දේ වර්ධනය කරමින් අපේ දරුවන් යහපත් සමාජයක් හැදීම පිණිස යහපත් පුද්ගලයෙක් බිහි කිරීමට ප්‍රදීප පෙරපාසලේ ගුරුතුමී හැටියට මම බලාපොරොත්තු වෙනවා.